දැන් සාමාන්‍යයෙන් අපි අපේ රටේ කසල කළමනාකරණය පිළිබඳ කාරණාව කතා කරනකොට මේ වන විට අපි දකිනවා විශේෂයෙන්ම ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කියන කාරණාව ගැන විශේෂිත අවධානයක් යොමු වෙන්න වෙනවා. ඔබ දන්නවා අරුවක්කාළු කසල අංගණ ඉදිකිරීමේ කටයුත්ත සිද්ධ වුණා එකම හන්තාරු ප්‍රදේශ සහ මේ මහනුවර ප්‍රදේශයේත් සැනිටරි ලෑර් පෙළ එහෙමත් නැත්නම් සනීපාරක්ෂක බිම් පිරවුම් ඇති කිරීමේ කාර්යභාරය සිද්ධ වුණා. විශේෂයෙන්ම ගිවුන් රජයේ පාර්ලි චම්පිකරණක මාතරයාගේ ප්‍රධානත්වයෙන් කොහොමනත් මේ කාරණා සම්බන්ධව යම් විවේචන තිබෙනා වුණත් සැනිටරි ලෑන් පෙළ එහෙමත් නැත්නම් සනීපාරක්ෂක බිම් පිරවුම් කියලා කියන්නේ නගරබද ඔබ පවත්නා වූ මේ ඝන අපද්‍රව්‍ය ප්‍රශ්නයට තිබෙනා වූ විද්‍යාත්මක විසඳුම මෙහිදී කාරණා ගණනාවක් පිළිබඳව සැලකීම අතර විශේෂයෙන්ම ඝන අපද්‍රව්‍ය නිවැරදි විදිහට බැහැර කිරීම සම්බන්ධයෙන් ඒ වගේම තමයි ඒවා ඇතිවෙන්නා වූ අපද්‍රව්‍ය වෙන් කිරීම ලීචේට් විදිහට හඳුන්වන අපද්‍රව්‍ය වල දියරමය කොටස එක සෞඛ්‍ය ආරක්ෂිත විදිහට පැහැර කිරීමේ ක්‍රමවේදයන් ඝන ද්‍රව්‍ය සහ දිරාපත්‍රණ ද්‍රව්‍ය වෙන් කිරීමේ ක්‍රියාවලි වගේ බොහෝ දේවල් කර මේ සනීපාරක්ෂක බිම් පිරවුම් ඉදිකිරීමේදී අවධානය යොමු විශේෂයෙන්ම ඝන අපද්‍රව්‍ය වල තිබෙනා වූ විවිධ බැර ලෝහ වගේ දේවල් නිසා ඒවා පරිසරයට එකතු වීම නිසා සෞඛ්‍යයට විශාල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පෙරලෝහ පරිසරයේ වසර 10,000 ගණනක් රැඳෙනවා. ඒවා රැඳීම නිසාත් විශාල වශයෙන් සෞඛ්‍යයට බලපෑම ඇති වෙන දෙයක් කර තිබෙනවා. ඒ නිසා ඒවා ක්‍රමවත් බැහැර කිරීමේ ක්‍රමවේදයක් මේ සැනිටර් ලෑන් ෆිල් එහෙම නැත්නම් සනීපාරක්ෂක බිම් පිරවුම් තුර තිබෙනවා. ඒ තමයි ඝන අපද්‍රව්‍ය කළමනාකරණය තිබෙනා වූ විද්‍යාත්මක ක්‍රම රටාව. ඒකම ප්‍රතිචක්‍රීකරණය කරන්නට හැකියාවක් තිබෙනා වූ සියලුම දේවල් වඩාත් සබුද්ධික විදිහට ප්‍රතිචක්‍රීකරණය කරන්නට ඒ තිබෙනා වූ පොලිතින් ප්ලාස්ටික් කඩදාසි විදු වගේ දේවල් වෙනම ප්‍රතිචක්‍රීකරණය කරන අතරේ පරිසරයට ඍජුව බැහැර කළ යුතු නොවන දේවල් ඒවා යම් ආකාරයකට අවම හානිය තියෙන විදිහට පරිසරයට බැහැර කිරීමේ වගේම වික්‍රමශීලී ද්‍රව්‍ය වෙනවා නම් ඒවා ගැඹුරු මුහුදේ ගිලිනීම වගේ මේ වගේ ක්‍රම රටා කිහිපයක් මේ කාරණාව තුළ අපිට දකින්නට පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම සනීපාරක්ෂක බිම් පෙරවුම තමයි හොඳම ක්‍රමයද. හැබැයි ලංකාව ඇතුළේ කොයි විදිහට පාවිච්චි කරනවද කියන කාරණාව පිළිබඳව කිසියම් ආකාරයක විද්‍යාත්මක හැදෑරීමක් සිදු විය යුතුයි. සොලිඩ් වේස්ට් මැනේජ්මන්ට් එහෙම නැත්නම් එය කියන කාරණාව විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සහායක මධ්‍යස්ථානයක් තිබුණා පරිසර අමාත්‍යාංශයට තීක්ෂණයක් කරනවා. ඒ නිසා මේ ලීචේට් එහෙම නැත්නම් ඊ යුෂ එහෙම නැත්නම් ඊ ඝන අපද්‍රව්‍ය සමග පෙරියන ජලය ඒවා තරල හැකිතාක් පරිසරයට බැහැර නොවන විදිහට බිම් ඇතුලේ සකස් කිරීමේ ක්‍රමයද මේ ඇතුළේ දකින්න පුළුවන්. ඒ නිසා කවුරුන් මොනවා කියවත් දේශපාලන ක්වෙස්චන් මොනවද කියවත් මේක තමයි කසල බැහැර කිරීමේ නිවැරදිම ක්‍රම රටාව. හැබැයි ඒක විද්‍යාත්මක ක්‍රමවේදයක් ඇතුළේ සිදු වෙනවා නම් ඒ නියමිත ප්‍රමිතිය යටතේ සෙන්ටර් ලෑන් ෆිල් තමයි ලංකාවට ඝන අපද්‍රව්‍ය කළමනාකරණය තියෙන හොඳම ක්‍රමවේදය කියලා අපිට කියන්නට පුළුවන්.